විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තුවේ 69 වෙනි අයවැය ඒ වගේම මාධ්‍යවල පළකර ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සම්මුති ආණ්ඩුවේ පළවෙනි අයවැය ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වුණා මේ අයවැය පිළිබඳව කරන සාකච්ඡාව මම හිතන්නේ බොහෝ වෙලාවට අද මාධ්‍ය පළ කරන්නේ බඩු මිල බස්සයි ගෑස් මිල බස්සයි අධ්‍යාපනයේ නග්මයි ආදී වශයෙන් නමුත් අත්තර වශයෙන්ම අපි දකින දේ තමයි මේ අයවැය ලංකාවේ දේශපාලනයේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනසක පළවෙනි පියවරක් කියලා තියෙනවා අපි ගැඹුරෙන් සාකච්ඡා කරන්න ඕනේ ඒ කාරණාව මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙච්ච හවුල් වෙච්ච ආණ්ඩුවක් වුණාට මේ අයවැය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම නැත්නම් හෙළවුරුමේ දායක වෙච්ච අයවැයකට වඩා එක්සත් ජාතික පක්ෂයේම අයවැයක් කියලා. එක්සත් ජාතික පක්ෂයේම අයවැයක් කියලා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා හැටියට එමනම් ඒ වගේම තවත් හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නෝ ආණ්ඩු පක්ෂය ඇතුලේ හැබැයි ඒ අය රාජපක්ෂ පෞල් පාලනයට විරුද්ධ වෙලා ඒ පෞල් පාලනෙන් එළියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙච්ච අය නම් මේ අය වලට පක්ෂ වෙන්න බෑ. ජාතික හෙළවුරුමේ රතනහාමුදුර මම දැක්ක ඊයේ මාධ්‍ය වලට කියනවා මේක ප්‍රතිපත්ති මූලික අයවැයක් කියලා. හැබැයි රතනහාමුදුර කිව්වේ නෑ මොන ප්‍රතිපත්ති මූලික අයවැයක්ද කියලා. උන්වහන්සේ කිව්වේ නෑ ඒ ප්‍රතිපත්තියට උන්වහන්සේ එකඟද නැද්ද කියලා. ඒක නිසා විශේෂයෙන්ම ජාතික හෙළවුරුමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පක්ෂය ඉන්න කොටස් වලටත් මේ අයවැයත් එක්ක එකඟ වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් එළියට බැස ඇයිද කියන ප්‍රශ්නය හිතට එන්න පුළුවන්. මම දන්නේ කොයි විදියට එකතු වෙලා වාඩි වෙලා කොතන සාකච්ඡා කරලා හදපු අයවැයක්ද කියලා. නමුත් ප්‍රධාන කාරණාව තියෙනවා කරු නියෝජක කතානායකතුමනි ආර්ථිකයේ පැවැත්ම සහ මුලින්ම අහෝසි කරන සුණු විසුණු කරන අයවැයක් තමයි මේ ඉදිරිපත් කළ තියෙන්නේ. මොකද අපේ රටේ ආර්ථිකයේ ආණ්ඩුවල ප්‍රතිපත්ති අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ධනවාදී ප්‍රතිපත්ති තියෙන ආණ්ඩුවක් බලේ ඉන්න පුළුවන්. සමහර විට සමාජවාදී ප්‍රතිපත්ති තියෙන ආණ්ඩුවක් බලේ ඉන්න පුළුවන්. සමහර විට මේ දෙක එකතු කරගත්ත ප්‍රතිපත්ති තියෙන ආණ්ඩු බලේ ඉන්න පුළුවන්. හැබැයි ධනවාදී වුණත් සමාජවාදී වුණත් මිශ්‍ර ආර්ථිකයක් වුණත් මේ මොකක වුණත් එකක් අපි රකින්න ඕන. මොකක්ද රටේ ආර්ථිකය රකින්න ඕන ඒ රටේ ජාතික ආර්ථිකයේ සීමාවන් ආරක්ෂා කරන්න ඕන අපි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාගත කරන අනපනත් වලින් අපි වැඳිලා ඉන්නේ ඒකට ජපානයේ ආර්ථිකය ගන්න ජපානයේ ආර්ථිකයට ජපානයේ ජාතික ආර්ථිකයක් තියෙනවා ඒ ආර්ථිකයේ ජාතික සීමාවක් තියෙනවා ඉන්දියාවට ඉන්දියාවේ ආර්ථිකයක් තියෙනවා අපි ඔය කතා කරන ස්වාසලන්තයටත් ස්වාසලන්ත ආර්ථිකයක් තියෙනවා නවසීලන්තේ නවසීලන්තේ ආර්ථිකයක් තියෙනවා. හැබැයි ඒ ආර්ථිකයේ ජාතික පැවැත්ම ආරක්ෂා කරගත්තේ නැත්තොත් අපට අනන්‍යතාවයක් නැහැ. අද මේ අයවැයේ පේන දේ මොකක්ද? තමුනාන්සලා කියනවා මට කලින් කතා කරපු කබීර් හෂීම් ගරු ඇමතුමා කියනවා අගමැතුමාගේ ජාතික වැඩපිළිවෙල ඉදිරිපත් කළාලු. ජාතික ආර්ථික සලස්ම ඉදිරිපත් කළාලු. ඒ සලස්මට අනුව සම්බන්ධ වෙච්ච එකට යන අයවැයක්ලු මේ ඉදිරිපත් කළ තියෙන්නේ මේක සමාජ වෙළඳපොළ ආර්ථිකයේ පදනම් කරගත්ත වැඩපිළිවෙලක් නෙමෙයි මේක සම්පූර්ණයෙන්ම විදේශ වෙළඳපොළ පදනම් වෙච්ච අයවැයක් සමාජ වෙළඳපොළ පදනම් වෙච්ච අයවැයක් නෙමෙයි සමාජ වෙළඳපොළ ආර්ථිකය ගැන අපිට වෙනම විවේචන තියෙන්න පුළුවන් මොකද මේක ඇත්තටම ගත්තොත් එම නියෝජ්‍ය කතානායකතුමනි කලා වැවේ බැම්ම පුපුරවල හැරියා වගේ අපේ රටේ ආර්ථිකයට දේශීය කර්මාන්තවලට අපේ ගොවිතැනට දීවරයට ජනතාවට පොදු මහත් ජනතාවට තිබිච්ච මොනවා හරි ආරක්ෂාවක් තියෙනවා නම් ඒ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම විනාශ කරපු සුණු විසුණු කරපු අයවැයක්. ජයජාතර මහත්තයා 77 විවෘත ආර්ථිකයේ හඳුන්වලා දුන්නා. ඒ විවෘත ආර්ථිකයට ගැනපෙන දේශපාලන ව්‍යුහයක් හඳුන්වලා දුන්නා. විධායක ජනාධිපති ක්‍රමය ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා දෙවනි පරම්පරාවේ තමුන්නාන්සලා හඳුන්වන විදිහට ඒ විවෘත ආර්ථිකයේ අලුත් විදියකට ගෙනිච්චා. දැන් මේ තුන්වෙනි පරම්පරාව කියනවනම් මේක හතරවෙනි පරම්පරාව වෙන්නත් පුළුවන්.
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ පරම්පරාව අපි හිතන්නේ විවෘත ආර්ථිකයටත් එහා ගිහිල්ලා රටේ ආර්ථිකය විවෘත කරලා විවෘත ආර්ථිකයේ අර ධන කොටස වැඩි කරනම ගුණාත්මකවම වෙනස් කරන තත්ත්වයක් මේක මම ඇයි එහෙම කියන්නේ දැන් ඔබතුමාලා හඳුනන සමාජ වෙළඳපොළ ආර්ථිකයේ මොනවාද ලක්ෂණ නියෝජ කතානායකතුමනි සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය ඉගෙනක දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ජර්මනිය ගොඩනගන්න ජර්මනි ආර්ථික විද්‍යාඥයින් විසින් එවකට තිබිච්ච නැගෙනහිර ජර්මනියේ ප්‍රතිවිරෝධය දැකලා සමාජවාදී ලක්ෂණ සහ ධනවාදී ආරක්ෂා කිරීමේ ලක්ෂණ ඒකාබද්ධ කරලා හදාගත් එක සමාජ වෙළඳපොළ ආර්ථිකයේ මූලික ලක්ෂණේ උනේ දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ විනාශ වෙච්ච ජර්මන් ජනතාවට සුබ සාධනෙ සැලසීම යුද්ධෙන් පස්සේ පීඩාවට පත් වෙච්ච ගම්මැට්ටම ජනතාවට බිම් මට්ටමේ ජනතාවට සම්පූර්ණ ප්‍රතිලාභය ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යන වැඩපිළිවෙළක් හදන එක ඒ නිසා සමාජ වෙළඳපොළ ආර්ථිකයේ එක ප්‍රධාන ලක්ෂණ තමයි ජනතා මිත්‍රශීලී ආර්ථිකයක් වෙන්න ඕන සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නම් ඒකේ සමාජ දැල සමාජ ආරක්ෂණ දැලක් තියෙන්න ඕන සෝෂල් සිකියුරිටි නෙට්වර්ක් එකක් තියෙන්න ඕන ඒ ආර්ථිකය ඇතුලේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්න ඕන ඉකොනොමික් ඩෙමොක්‍රසි එක ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා වෙලා තියෙන්න ඕන ඒ වගේ මේක දැනුමේ ආර්ථිකයක් වෙන්න ඕන නොලෙජ් ඉකොනොමියක් වෙන්න ඕන ඒ විතරක් නෙමෙයි පරිසර හිතකාමී පරිසර ආරක්ෂා කරන ආර්ථිකයක් වෙන්න ඕන සමාජ වෙළඳපොළ ආර්ථිකය කියන්නේ ඒක ගරු අගමැතිතුමා මේ වෙලාවේ ඉන්න වෙලාවෙදිම එතුමාගේ මේ සමාජ ආර්ථික වෙළඳපොළ ආර්ථිකයයි ඊයේ ඉදිරිපත් වෙච්ච ජයවැය ගැන කතා කරන්න ලැබිච්ච එක සන්තෝෂයි සමාජ වෙළඳපොළ ආර්ථිකයේ මූලිකාංග රැකපු අයවැයක් නෙමෙයි ගරු අගමැතිතුමනි ඊයේ ඉදිරිපත් වුණේ මම එහෙම කියන හේතු තියෙනවා කල්පනා කරලා බලන්න ජනතා මිත්‍රශීලී ආර්ථිකයක් නම් ඒ ජනතා මිත්‍රශීලීත්වයේ රැකෙන ආර්ථිකයක් නම් මේ අයවැය තුල නියෝජනය වෙන්නේ මම අහනවා මෙතෙක් ආරක්ෂා වෙලා තිබිච්ච විදේශ විනිමය ලංකාවට ගෙන යනකොට තිබිච්ච ආරක්ෂාවේ රැකවරණයන් ඔබතුමාලා මේ ඊයේ දවසේ බින්දා විනිමය පාලන පනත හොසි කළා තියෙනවා විනිමය පාලන පනත 1953 ඉඳලා එන්.එම්. පෙරේරා මහත්තයාගේ කාලේ ඉඳලා මේ දක්වා වරින් වර සංශෝධනය වීම ආවා ඔබතුමාලා විවෘත ආර්ථික වැඩපිළිවෙල හඳුල්ලා දෙනකොට 77 විවෘත ආර්ථිකයට ගැලපෙන විදිහට ඒක වෙනස් වුණා නමුත් අද මේ කරලා තියෙන්නේ මොකක්ද හමුනාංශලා බලාපොරොත්තු වෙනවා විදේශ විනිමය විශාල පංගුවක් රට ඇතුළට එයි කියලා නමුත් ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්කම තියෙනවා ඒක අනිත් පැත්ත වෙන්න පුළුවන්කම තියෙනවා රටෙන් එළියට යන එකටත් ඒ වගේම දොර ඇරලා තියෙනවා රටෙන් එළියට යන එකට සම්පූර්ණ දොර ඇරලා තියෙනවා දැන් ගියේ පෙරද අපි දැක්කා මත්තල එයාපෝට් එකේ නු සල්ලි එළියට ගෙනියන්න කෝටි ගාණක් ගෙනියන්න හදනකොට නැවැත්තුවා ඒ ආකාරයටම අපි අහනවා විනිමය පාලන පන දහෝසි කිරීමත් එක්ක රටෙන් එළියට යන මුදල් නතර කරන්න එහෙනම් ඒක පාලනය කරගන්න තමුනාසිරලා තියෙන සලස්ම මොකක් ඊළඟට විදේශීය සමාගම් ලාංකික නොවන ප්‍රවේශියන් ලැයිස්තුගත සමාගම් වල ආයෝජනය කරන ලාභාංශ ආදායම් බද්දෙක් සම්පූර්ණ නිදහස් කළා තියෙනවා ඊ ආයවැයෙන් විදේශ සමාගම් වලට ව්‍යාපාර වලට දින 50ක් ඇතුළත ඉල්ලුම් කරලා ව්‍යාපාරයක් ආරම්භ කරන මට්ටමේ නිදහසක් තමුනාසිරලා හදලා තියෙනවා ඒ වගේම විදේශිකයින්ට දැන් අපේ කබිර් හෂිම් ගරු ඇමතුමා ගුවා ශ්‍රී ලාංකිකයින්ට කියලා විදේශිකයින්ට ඉඩම් බදු දීමේ ඇති නිදහස ඉඩම් මිලදී ගැනීම ඉඩම් ලබා ගැනීමට තියෙන නිදහස සම්පූර්ණ විවෘත කළ දීලා තියෙනවා මේ ආයවැය කතාවේ 37 වෙනි පිටුව ඉඩම් වල ඉඩම් විකුණන්න බදු ගන්න මෙතෙක් තිබිච්ච යම්කිසි බදු සීමාවන් තියෙනවා නම් ඒ බදු සීමාවන් සම්පූර්ණයෙන්ම බදු දීමේදී නිදහස් කළා තියෙනවා ඒ විතරක් නෙමෙයි මිලියන ඩොලර් මිලියන 50 10කට වැඩි විදේශ ආයෝජන ගේන ආයෝජකින්ට සම්පූර්ණ 150ක බදු සහන ලබා දෙන බව මේ ආයවැය සඳහන් කරලා තියෙනවා උපాయ මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව පනත පිළිබඳව පෞගේ කාල තමුනාංශලා දැඩිව විවේචනය කළා තමුනාංශලා ශංගිලා හෝටල් එක ගැන කතා කරනකොට හර්ෂ සිල්වා ගරු මන්ත්‍රීතුමා ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කබිර් හෂිම් මන්ත්‍රීතුමාලා ශංගිලා හෝටල් එක ගැන විවේචනය කරනකොට තවත් බොහෝ ව්‍යාපෘති ගැන විවේචනය කරනකොට අපි කතා කළේ උපాయ සංවර්ධන පනත පිළිබඳව ඒ උපాయක සංවර්ධන පනත ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන බව නව ආයෝජන පනතක් ගියාලා ඒකට තව වැඩි රැකවරණල් දෙන බව තමුනාංශලා ඊයේ සඳහන් කරා ඒක නෙමෙයි මැන්ඩේට් එක ඒක නෙමෙයි ජනවරම ඒ ජනවරම මෙතන නැහැ තමුනාංශලා දෙන ජනවරමක් ලැබිලා නැහැ අපි විශ්වාස කරන ආකාරයට
ඊළඟට ආරක්ෂණ ආයෝජන ගිණුම් ක්‍රමය අහෝසි කරලා තියෙනවා උන්වහන්සේ ආරක්ෂණ ගිණුම් ආයෝජන ගිණුම් ක්‍රමය අහෝසි කිරීමේ තවුනාසල කියන්නේ මොකක්ද මේ සියල්ල එකට ගත්තට පස්සේ එකින් එක වෙනස් කරලා නෙමෙයි නියෝජ කතානායකතුමනි මේ සියල්ල එකට ගත්තට පස්සේ විනිමය පාලන පනත අහෝසි කිරීම විදේශීය සමාගම් වල ආයෝජනය කරන අයට දෙන ලාභාංශ ආදායම් පදයෙන් නිදහස් කිරීම ඒ වගේම විදේශිකයින්ට ඉඩම් ලබා ගැනීමට තියෙන බදු හැකියාව දියුණු කරලා වැඩි කරලා දීම එතුමිජ සීමාවන් ඉවත් කිරීම උපాయ මාර්ගයක සංවර්ධන ව්‍යාපෘති සඳහා නව ආයෝජන පනතක් හදලා ආරක්ෂාව සැලසීම ආරක්ෂණ ආයෝජන ගිණුම් ක්‍රම අහෝසි කිරීම මේ ඔක්කොම එකට ගත්තට පස්සේ තියෙන මොකක්ද තමුනාසලා බලලා තියෙන ප්‍රාග්ධන වෙළඳපොළ විවෘත කිරීම ප්‍රාග්ධන ගිණුමෙන් තමයි තමුනාසලා ආර්ථිකයේ සකස් කිරීම පැත්ත හිතලා තියෙන්නේ නමුත් අපි අහනවා ඒකද දැන් මේ අපි ඉස්සරහා තියෙන අභියෝගය ඒකනේ මේ අපි ඉස්සරහා තියෙන අභියෝගය රටේ නිෂ්පාදනය වර්ධනය කිරීම අපේ වෙළඳ ශේෂ පරතරය බරපතල එකක් වෙලා තියෙනවා අපේ ආනයන අපනයන අතර පරතරය අපිට දරා ගන්න බැරි එකක් වෙලා තියෙනවා ඒ නිසා අපේ නිෂ්පාදනය දියුණු කරන්න කොහොමද ඒ සඳහා අපිට තියෙන ඉලක්ක මොනවද කියන එක තමයි අපේ ප්‍රශ්නේ එහෙම නැතුව රටට එන ආයෝජන ඉතා ඉක්මනින් වැළඳ ගැනීම නෙමෙයි ඒ නිසා තමයි අපි කියන්නේ මේක බරපතල තත්ත්වයක් අපනයන ආනයන පනත බව අහෝසි කරලා ආර්ථිකය මුළුමනින්ම ලිබරල්කරණය කිරීමේ ලිබරල්කරණය කිරීමට අදාළ නීති රීති සංශෝධනය කිරීමේ අයවැයක් මේ ගණනලා තියෙනවා මේක පැහැදිලි ලෙසම වෙන මොකක්වත් නෙමෙයි තමුන්නාන්සලගේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය 2000කදී තමුන්නාන්සල මේක උත්සාහ කරේ 2000කදී නතර කරපු තැනින් තව වට කිහිපයකින් සංවර්ධනය කරලා ගෙන ආපු අයවැයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ 2000කේ තමුන්නාන්සල පටන් ගන්න හදපු වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙල තවත් වර්ධනය කළ පෝෂණය කළ ගෙන ආපු අයවැයක් මේක දයාගමගේ ගරු මන්ත්‍රීතුමා මෙතන ඉන්නවා තමුන්නාන්සල 2011 ගිනාවා මේ ආණ්ඩුවෙන් ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌණ උපයෝජිත වත්කම් පුණ්ඩු දෙය කිරීමේ පනත අපිත් ඒකට විරුද්ධ වුණා ඒ විරුද්ධ වේදියකට හේතුවක් අපිට තිබුණා මොකද මේකෙන් ආයෝජකයින්ගෙන් පලි ගන්න පුළුවන්කම තියෙන නිසා දේශීය ව්‍යාපාරිකයින්ගෙන් සෙවණගල පල්වත්ත අත්පත් කරගත්තේ මේ පනතෙන් හැබැයි දැන් තමුන්නාන්සල මේ පනත අද නැවත මේ පනත අහෝසි කරන යෝජනාව කියලා තියෙනවා අපි අහනවා මේ පනත අහෝසි කරලා ඒ පවරගත් ව්‍යාපාර වලට මොකද කරන්නේ? අහෝසි කරන යෝජනාව හරි. මොකද අපිට තේරෙනවා ඒකෙන් දඬුවම් දෙන්න පුළුවන් ආයෝජකින්ට. ඒකෙන් දේශීය ආයෝජකින්ගෙන් පලි ගන්න පුළුවන්. ඊළඟට තමුන්නාන්සලා පවරගත් ව්‍යාපාර වලට මොකද කරන්නේ? ඊතර ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ සියල්ල නැවත විදේශීය ආක්‍රමණයකට විදේශීය ප්‍රාග්ධනයට දොර ඇරලා දෙන එකක් නම් කරන්නේ අපි කියන කරුණා කරලා තේරුම් ගන්න මෙරටේ ජනතාව තේරුම් ගන්න ඕන දේශීය කර්මාන්ත කරුව තේරුම් ගන්න ඕන දේශීය ව්‍යාපාර තේරුම් ගන්න ඕන මේ දේශීය කර්මාන්ත ව්‍යාපාරවල අවසාන මොහොත මේක අවසාන මොහොත ඒ නිසා තමයි මම අහන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් රාජපක්ෂ පෞල් පාලනයට එරෙහිව එදා පෞල් වාදයේ තිබුණේ ඒක ඇත්ත ඒ පෞල් වාදයට එරෙහිව එළියට බහපු අයට මේ ධනවාදයේ උපරිම කරණය කිරීමට එකතු වෙන්න පුළුවන්ද මේ නව ලිබරල් වාදයේ උපරිම ඉනිපෙතර යන ගමනට කොහොමද ආශිර්වාද කරන්නේ රතන හාමුදුරුවෝ කිව්වට මේකේ ආර්ථික උපాయ මාර්ගයේ වෙනසක් තමයි තියෙන්නේ කියලා ඒ උපాయ මාර්ගයත් එක්ක හිටගන්නේ කොහොමද චම්පිකරණවක ඇමතුමා කියනවා මේක නවෝත්පාදන ආර්ථික මාර්ගයක් කියලා අපිට තේරෙන්නේ කොහොමද කියන්නේ කියලා ඒ කියන්නේ තමන්ගේ ඇමති පුටුවේ වාඩි වෙන්න ඇමති පුටුවේ රස්නය රැකගන්න ඒකට විතරක් හිත හදාගන්න පුළුවන්ද කරුණාකරලා මේ රටේ ජනතාවගේ ජනවරමත් එක සෙල්ලම් කරන්න එපා. මොකද මේ ආණ්ඩුව නිකන් හැදිච්ච ආණ්ඩුවක් නෙමෙයි. තමුනාසලා තේරුම් ගන්න. මේ රටේ රට ආදරය කරන කලාකරුවන්ගේ, නීතිඥයින්ගේ, දේශීය ව්‍යාපාරිකයින්ගේ බොහෝ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ කැමැත්ත ආණ්ඩුවක් මේක. ඒවා දේශපාලන වශයෙන් වෙනස් වෙන්න පුළුවන්, ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පැවතිච්ච පෞල් පාලනයට එරෙහිව, පෞල් වාදයට එරෙහිව වැළගහිච්ච මිනිස්සු ධනවාදයේ උපරිමාන්තයකට අපේ රට ගෙනියන්න කැමති නැහැ. මට පුදුම තමුන්නාන්සලා විපක්ෂය ඉඳගෙන කියපු කතා මොනවද කියලා. තමුන්නාන්සලා රූපවාහිනී සංවාද වලට ඇවිල්ලා කරපු කතා මොනවද කියලා. අපි පෞද්ගලීකරණය කරා. ඒකේ වරද නිසා 94 අපිව එළියට දැම්මා. අපි නන්නත්තර වෙන ගමනක් ගියා. ඒක නිසා අපිව විපක්ෂේ වාඩි කළා. දැන් අපි හැදෙන්න ලෑස්ති. අපේ ජාතික කැක්කුමක් තියෙනවා.
පෞද්ගලී කරණය ගැන අපේ අදහස වෙනස් වෙලා තියෙනවා අපේ ප්‍රතිපත්ති වෙනස් වෙලා තියෙනවා අපි විදේශ ප්‍රාග්ධනය මේ රාජපක්ෂ පෞල් පාලනය වගේ ගෙන්න ගන්නේ නැහැ මේව තමයි කිව්වේ හැබැයි දැන් හරියට තමුන්හන්සලා වැඩේට බහලා තියෙනවා තමුන්හන්සලා හරියට වැඩේට බහලා තියෙනවා මේ ගොල්ලොන්ට තේරෙන්නේ නැති වැඩේ තමුන්හන්සලා පටන් ගන්න තියෙන්නේ මොකද්ද ක්‍රමයට බහලා තියෙනවා කබීර් හෂී මැමතුමා කව හරියටම හරි අපි පිළිවෙලට වැඩේට බහලා තියෙනවා මොකද තමුන්හන්සලාගේ වැඩ පිළිවෙලේ හැමතැනම තියෙනවා ඉඩම් දෙන ක්‍රමේ වෙනකක් තියා පාසල් වල ඉතුරු වෙලා තියෙන ඉඩම් ඉඩමක් තියෙනවනම් පාසල් වල තියෙන ඉඩම පවා දෙන ක්‍රමේ තමුන්හන්සලා හදලා තියෙනවා මේක තමයි ඇත්ත දෙය ඒක නිසා ඉතා පැහැදිලි මේක සමාජ වෙළඳපොළ ආර්ථිකයට යන ගමනක් නෙමෙයි සමාජ වෙළඳපොළ ආර්ථිකය නම් මිත්‍රශීලී ආර්ථිකයක් වෙනවන කාටද මිත්‍රශීලී විදේශ ප්‍රාග්ධනයට නෙමෙයි දේශීය කර්මාන්ත කරුවට මිත්‍රශීලී ආර්ථිකයක් වෙන්න ඕන දේශීය ව්‍යාපාරිකයට මිත්‍රශීලී ආර්ථිකයක් වෙන්න ඕන මේක එහෙම ගමනක් අපට පේන්නේ නැහැ ජාතික ආර්ථිකයේ ජාතික ප්‍රවත්ම ආරක්ෂා කරගෙන තමයි මුලාසනාල උඩ මන්ත්‍රීතුමනි අපි ආයෝජන වලට ආරාධනා කරන්න ඕනකම තියෙනවා මොකද අපි දන්නෝ මේක මම කිව්වට පස්සේ හිතන්න එපා මේ ජනතා විමුක්ති පෙරමුණ කතා කරන්නේ ලංකාව පොල් කට්ටෙන් වහන්න අර 70 77 කාලේට යන්න සංගුත ආර්ථිකයට යන්න ආයෝජන එපා කියන්නේ නැහැ ඩෙන්සියා ඔපින් වර්ග කිව්වා වගේ ඉතා පැහැදිලිව සෑම වෙළඳ පොලකටම ආර්ථිකයක් තියෙනවා සෑම ආර්ථිකයකටම වෙළඳ පොලක් තියෙනවා එවරි මාකට් හැස් ඉකොනොමි එවරි ඉකොනොමි හැස් මාකට් ඒක අපි දන්නෝ හැම වෙළඳ පොලකටම ආර්ථිකයක් ඕන හැම ආර්ථිකයකටම වෙළඳ පොලක් ඕන අද ලෝකයේ ගෝලීයකරණය වෙලා තියෙන තත්ත්වය ඇතුලේ තාක්ෂණයේ ගෝලීයකරණය වෙලා තියෙන තත්ත්වය ඇතුලේ ලෝක පරිමාණ ආර්ථිකයක් ලෝකයේ තියෙන තත්ත්වයක් ඇතුලේ ආයෝජන නැතුව ප්‍රයත්නක් නැහැ හැබැයි ආර්ථිකයේ ජාතික සීමාව රකගන්න අපට ඌමනාවක් තියෙන්න ඕන ඒක නැත්තම් අපිට ඉස්සරහට යන්න බෑ ඉරාන් වික්‍රමරත්න ගරු ඇමතුමාගේ කාරණාව ඔබතුමාලගේ ඔළුවේ තියෙන අදහස වෙන්න පුළුවන් නම් මේ පොතේ තියෙන අදහස මම කිව්වේ ඉතා පැහැදිලිව මොකද මේ ගිතා පැහැදිලිව තියෙනවා පනත යටතේ සහන ලැබූ සමාගම් සඳහා තවදුරටත් බලාත්මක පවතුන ඇත නව ආයෝජනයට උපාය මාර්ග ව්‍යාපෘති වෙනුවට නව ආයෝජන පනත හඳුන්වනු ඇත ඒ අතරේ තියෙන මෙහෙම මෙන්න මේකයි වැදගත් දේ දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තියන්නේ ඔබතුමාලා මේ විනිමය පාලන පනත අහෝසි කරන බව ගෙඩිය පිටින් කියලා තියෙනවා ඒ කියන්නේ ලංකාවට විදේශී විනිමය ගේන ගෙනියන එකේ සීමාව ඉවත් කරන බව දැන් කිසිම විවාදකින් තොරව කියලා තියෙනවා අනිකුත් මං කියපු අනපනත් ගැනත් එහෙම තමයි විදේශිකයින්ට ඉඩම් වල අයිතිය ලබා ගැනීමට තියෙන බාධාව ඉවත් කරන බව අමුවට කියලා තියෙනවා හැබැයි දැන් මෙතන උපාය මාර්ග සංවර්ධන ව්‍යාපෘති පනත ගැන එහෙම නෙමෙයි කියන්නේ මේ තියෙන්නේ සමාජ වෙළඳපොළ නගා සිටුවල පහළ සහ මධ්‍යම පන්තික ජනතාවට ආර්ථිකයක් සකස් කරන අයවැයක් නෙමෙයි විදේශ බලවේගයන්ට විදේශ ආයෝජන වලට ආර්ථිකයේ මුළුමනින්ම විවෘත කරපු අපේ රටේ ආර්ථිකයේ යම්කිසි සීමාවන් හරි තිබිලා දේශීය කර්මාන්ත ව්‍යාපාර රැකීමක් තිබ්බා නම් එය ආර්ථිකයේ පැවැත්ම එහෙම් පිටිම අහෝසි කරන සුණු විසුණු කරන අයවැයක් කියන එක මම මේකේ තව කාරණා කිහිපයක් කියන්නම් මේ අයවැය යෝජනා වල තියෙන පොදු බලපෑම් පිළිබඳව ඉතා පැහැදිලි ලෙසම මුලාසනාරුණ මන්ත්‍රීතුමනි අපේ රටේ විදේශ විනිමය අනුපාතය ඉතා විශාල ලෙස මේ විවෘත කිරීම ඇතුලේ තව පරතරය වැඩි වෙනවා එක්ස්චේන්ජ් රේට් එක අපේ වැඩි වෙනවා මම සභාගත කරනවා 1980 ඉඳලා 2014 වෙනකන් ඇමරිකානු ඩොලර් රේට් අපේ රුපියල කොහොමද හුවමාරුනේ කියන වාර්තාවක් 1980 දී තිබුණේ රුපියල් 18යි ඩොලරයක් මිලදී ගන්න අපට අපේ ආර්ථිකය වෙනුවෙන් කැප කරන්න තිබුණේ රුපියල් 18යි 1990 දී ඒක රුපියල් 40 වුණා 2000 දී ඒක රුපියල් 80 වුණා 2004 වෙනකොට ඒක 100 වුණා 2014 වෙනකොට ඒක 140 වුණා මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති වල ගමන විසින් රුපියල බාල්දුනේ එහෙමයි හැබැයි ඒ බාල්දු වෙනකොට පවා මුදල් මණ්ඩලයට මේ පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ රුපියල රැක ගැනීම වෙනුවෙන් යම් හෝ පාලනයක් තිබුණා ඒ යම් හෝ පාලනය ඇතුළේ මේ තරම් කඩාවැටීමකට අපේ රුපියල බාල්දීමට ලක් වුණා නම් මේ විවෘත කිරීම ඇතුළේ මේක ඉතා කෙටි කාලයක් තුළ
බරපතල විදියට මේ අපේ මුදලේ වටිනාකම තව පහළ යන බාල්දු වෙනවා ඒක විසින් ලංකාවෙන් එළියට ඇදෙන විදේශ විනිමය පංගුව කොච්චරද කියලා අපිට කියන්න බෑ තමුන්වන්සලා බලාපොරොත්තු වෙනවා ජූනි මාසෙ වෙනකොට 2016 දී විදේශ වත්කම් සංචිතය තව 10 ගුණයකින් විතර ඉහළ ගිහිල්ලා ඩොලර් බිලියන 10ක් විතර ලැබෙයි කියලා හැබැයි ඒක අනිත් පැත්ත වෙන්න පුළුවන් ඒක අනිත් පැත්තත් වෙන්න පුළුවන් මොකද අපි දන්නවා අපේ රටේ දෙන ආයෝජක කවුරුවක්වත් අපට ආදරේ දෙන ආයෝජකයෝ නෙමෙයි අවිල තියෙන්නේ අපි ආර්ථිකය දියුණු කරන්න අප ආයෝජකයෝ නෙමෙයි අවිල තියෙන්නේ අපේ දේශීය කර්මාන්ත කරුවෙක් තරම්වත් ඒ ආයෝජකයෝ අපේ රටත් එක්ක තියෙන ඇල්මක් බැල්මක් නැහැ උදාහරණයකට ගන්න දැන් අපේ දකුණු පළාතේ සංචාරක ව්‍යාපාර කර්මාන්තයක් ආරම්භ කරන විදේශිකයෙක් මේ අලුත් යෝජනාවල අනුව ඉඩමක් බද්දට ගනීවි. ਉਹ කර්මාන්තයක් හිටේ හෝටලයක් හදාවි. හැබැයි ඔහුට ගිණුම් විවෘත කළ දෙනකොට ඔහු මෙහි ආරම්භ කරන පැකේජ් එකේ මුදල ඔහුගේ ආදායම කිසිම බාධාවකින් තොරව එළියට ගෙනියන්න අපිට මොකද ඉතුරු වෙන්නේ? අපේ දේශීය ආයෝජකයෙක් දේශීය ව්‍යාපාරිකයෙක් දේශීය කර්මාන්තකරුවෙක් ඉඩමක් බද්දට අරගෙන හෝටලයක් හැදුවොත් ਉਹ කර්මාන්තය හදාවි හෝටලේ හදාවි උදාදායම එවි ඔව් රැකියා ජනිත කරાવી ඔහුගේ මුදල් අපේ ආර්ථිකය තුළ සංසරණය වෙනවා දැන් මේ විදියට ආර්ථිකය විවෘත කරාට පස්සේ මේ විවෘත කරන ඇතුලේ වෙන්නේ මොකක්ද අපි හෝටලයට දෙන පළතුරු ටිකයි අපේ ඒ හෝටලේ වැඩට යවන අපේ කීප දෙනෙකුයි විතරයි අපේ ආර්ථිකය ආදායම් බවට පත් වෙන්නේ මේක තමයි ඇත්ත විදේශ විනිමය රටෙන් එළියට යන්න තියෙන අවදානම මේකේ බරපතල විදිහට වැඩි වෙනවා දේශීය කර්මාන්තවල පැවැත්ම අහෝසි වෙනවා. ඒ වගේම තමයි මූල්‍ය ස්ථායිතාවය. මොකද රටේ මූල්‍ය ස්ථාවරත් වීතාව වැඩගත්. මම දන්නේ නැහැ මහ බැංකුව හරි භාණ්ඩාගාරය හරි මින් ඉදිරියට කොහොමද මේ අලුත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැගුවට පස්සේ මොනාකාරයෙන්ද ලංකාවේ ෆිස්කල් පොලිසිය එක මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවර කරගන්නේ කියලා. විශේෂයෙන්ම තවදුරටත් නිල විදේශ වත්කම් සංචිතයේ අර්බුදයකට පත් වෙනවා පහුගිය රාජපක්ෂ පාලනය ඇතුලේ ජේම්ස් පැකර්ලා ලංකාවට එන්න උත්සාහ කරනකොට අපි ඒවට විරෝධය පෑවා ඒ අපේ දේශීය කර්මාන්ත ව්‍යාපාර වගේම ආර්ථිකයේ ජාතික ප්‍රයත්න ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හැබැයි ජේම්ස් පැකර්ලාට වැහපු දොර අද මේක නිසා ජෝර්ජ් සොරොස්ලාට විවෘත වෙනවා ඔබතුමාලා මුණාකාරින් එක අර්ථකථනය කළත් ඒ පරම ඇත්ත පරම සත්‍ය අපට කියන්න සිද්ධ වෙනවා මේක තමයි ඇත්ත මේ විවෘත කිරීම ඇතුලේ රටවල් අනාත වුණා අසර වුණා බිඳ වැටුණා ඒක නිසා ලෝකේ හැම රටක්ම මං කලින් කෝ වගේම මොන ප්‍රතිපත්ති රැක්කත් ධනවාදී වේවා උපරිම මට්ටමින් ඔවුන් තමගේ ජාතික පැවැත්ම රැකගෙන තියෙනවා ඒ ජාතික පැවැත්මට අවශ්‍ය කරන ආරක්ෂණයන් සහිතව තමයි අද හැම රටකම ආර්ථිකයන් කටයුතු කරමින් ඉන්නේ විශේෂයෙන් යුරෝපයේ ඇති වෙලා තියෙන අර්බුද මැද පෙරදිග ඇති වෙලා තියෙන අර්බුද රුසියා මූලික වෙච්ච කලාපය ඇති වෙලා තියෙන අර්බුද නිසා ලෝක ආර්ථිකය ඇති වෙන ප්‍රවණතාවයන් හරියට අඳුරගත්තොත් එහෙම අද කරන්න ඕන එකවර විවෘත කිරීම නෙමෙයි මුළුමනින් විවෘත කිරීම නෙමෙයි අද කල යුතුය තියෙන්නේ තමුන්නාන්සලක ප්‍රතිපත්තිය අනුව හිතුවත් යම් හෝ ආරක්ෂණ ක්‍රමයකට යන එක හැබැයි අපිට පේනවා දැන් මේ සියල්ල ආරක්ෂණෙන් ගැලවිච්ච තැනකට තමයි ගමන් කරමින් ඉන්නේ एक ඔබතුමාලගේ බලාපොරොත්තුවක් තියෙන පුළුවන් එකවර ඩොලර් පංගු ප්‍රමාණයක් ගෙනල්ලා එකවර මුදල් කාන්දු කිරීමක් කරලා යම් කිසි වැඩපෙන්නිල්ලක් කරන්න. ඒක ගැලරිය සතුරු කරන හොඳ වෙන්න පුළුවන්. නමුත් ඒක ඇතුලේ රටේ ස්ථා අනාගතය බරපතල විදියට අවධානයට ලක් කරනවා. මම ඒකින්ද ඔබතුමාලා ඉල්ලන එක ඉල්ලීමක් කරුණාකරලා මේ ආර්ථිකයත් එක්ක දේශපාලන ගේම් ගහන්න එපා. මේක අපිට පේන විදියට තමුන්නාන්සලා තනි බලයක් හදන ගමනේ දේශපාලන න්‍යාය පත්‍රයේ ආර්ථික කොටස මේ හදන්නේ. ඒකට තමුන්නාන්සලා එකවර මැජික් පෙන්නිල්ලක් කරන්න ඕනෙලා තියෙනවා. නමුත් ඒක ඇතුලේ රටේ මුළුමහත් ආර්ථිකය බරපතල අවදානමකට ලක් කරනවා. බරපතලම අවදානම ලක් කරනවා. මොකද අද අපේ රටේ ව්‍යාපාරිකයෝ කර්මාන්තකරුවන් මූල්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න බොහෝ දෙනා බැංකු පද්ධතිය සරල ගමනක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. පහසු තැනක නෙමෙයි ඉන්නේ. බරපතල අභියෝගයන් ගණනාවක් එක්ක ඔවුන් අද පොරබදමින් ඉන්නේ. ඉතින් ඔවුන්ගේ ආරක්ෂාව ගැන නොහිතා මුළුමනින්ම මේ මුදා හැරීම, මේ විවෘත කිරීම, මේ වේල්ලා කැඩීම බරපතලයි. මේක භයානකයි. මේක තමයි අපිට ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ඊළඟට දැන් මාධ්‍යවල අද උදේ පළ වුණේ මෙන්න මේ වගේ දර්ශන
මුලාසන අවුඩ සභාපතිතුමනි බඩු මිල බස්සයි ජනතාවට සහන රැසක් ගෑස් අතුරු අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල 15ට දැන් මේකෙන් විතර මේකෙන් සාමාන්‍ය ජනතාවට ගෙනියන පණිවිඩය තමයි දැන් මේ බඩු මිල බැස්සුණා ආර්ථිකයේ සහන විශාල ප්‍රමාණයක් ජනතාවට ලැබෙනවා කියලා ඇත්ත ඒක නෙමෙයි මේ දැන්වීම පළවෙනි තිබුණේ බඩු මිල බස්සයි වගේම ජනතාවට බර පටවයි කියලා මොකද තමුන්නාන්සලාට මේ බඩු මිල බස්සන්න යන්නේ රුපියල් මිලියන 3000යි මිලියන 3000යි තමුන්නාන්සලා බඩු මිල බස්සන්න වෙන් කරලා වියදම් කරන්නේ හැබැයි ඒ වෙනකොටම ජාතිය ගොඩනැගි මේ බද්දෙන් තමුන්නාන්සලා අය කරගන්නවා මිලියන 90000ක් මිලියන 90000ක් 3000ක් වන් අතර දීලා 90000ක් අනිත් පැතර බර පටවනවා එක උරයකට 3000ක් දෙනකොට සහානේ අනිත් උරයට පටවනවා ජනතාවගේ කර උඩට 90000ක් ජාතිය ගොඩනැගීමේ බද්දින් බලන්න අයවැය ආදායම් වාර්තාවේ අයවැය කතාවෙන් කෙලවර තියෙන පටුනේ වරාය ගුවන්තොටුපළ ගාස්තු වලින් තමුන්නාන්සලා අය කරගන්නවා මිලියන 30000ක් තමුන්නාන්සලා ආදායම් යෝජනා වලින් බලාපොරොත්තු වෙනවා මිලියන 223000ක් ඒකෙන් මිලියන 1 ලක්ෂ 20000ක් ගන්න කාගෙන්ද කාගෙන්ද ජනතාවගෙන් එතකොට 3000 සන්තෝෂෙට මෙහෙම සන්තෝෂ වෙන ජනතාවගෙන් තමයි තමුන්නාන්සලා ජාතිය ගොඩනැගීමේ මේ බදු පරාසය පළල් කළා මිලියන 90000ක් ගන්න වරාය ගුවන්තොටුපළ ගාස්තු තමුන්නාන්සලා පසු සම්පත්වල කොටසකට හැරෙන්න 105 ඉඳලා 110 දක්වා වැඩි කරනවා ඒ වරායෙන් එළියට එන හැම භාණ්ඩයකටම මිල වැඩි වෙනවා හැම භාණ්ඩයකම මිල වැඩි වෙනවා මේක තමයි ඇත්ත ඒ තිත් ඇත්ත වහනවා ඒ තිත් ඇත්ත වාක්‍යකින් විතරයි යන්නේ හෙට ඉදලා ඊළඟට එන පාර්ලිමේන්තුවේ අයවැයෙන් පසු වෙන පනත් මොකටද අයවැය යෝජනා අනුව ජාතිය ගොඩනැගීමේ බද්ද අනුමත කරපන් එතකොට ජනතාවට තේරෙන්නේ බඩු මිල වැඩි අයවැයෙන් සහන දුන්නා කිව්වා පරිප්පු මිල අඩු වුණා කිව්වා කරෝල මිල අඩු වුණා කිව්වා ඒත් මිල වැඩි ජීවත් වෙන්න බෑ උපයන ආදායම් මදි වියදම් කරන්න ඇත්ත ඇයි තමුන්නාන්සලා ජනතාවට පෙන්වන්නේ මිලියන 3000ක සහනයක් කෝටි 300ක සහනයක් හැබැයි තමුන්නාන්සලා අවුරුද්ද පුරා ජාතිය ගොඩනැගීමේ බද්දේ බරපටවනවා ජනතාවට කෝටි 9000ක් මිලියන 90000ක් මේක ඇත්ත එතකොට මේ ප්‍රවෘත්ති ඇත්තටම පළ කරන්න ඕන සාධාරණ විදියට මේ ප්‍රවෘත්ති පළ කරන්න ඕන මෙහෙමයි මිලියන 3000කින් බඩු මිල අඩු කරයි මිලියන 90000කින් බර පටවයි මේ විපක්ෂය හින්දා නෙමෙයි කියන්නේ ඇත්ත හින්දා කියන්නේ මිලියන 3000කින් සහනයක් දෙයි මිලියන 80 87000ක බරක් පැටවයි මේක තමයි ඇත්ත හා නෑ කියන්න පුළුවන්ද තමුනාසලද පුළුවන්ද නෑ කියන්න මොන මොන අයවැයෙන්ද මොන ක්‍රමෙන්ද මේක සාධාරණ කාණිද කොට මේක ජනතාවගේ බරපටවපු අයවැයක් නෙමෙයි කියලා කෝ සමාජ සාධාරණත්වේ කෝ තමුන්නාන්සලා කියන මිත්‍රශීලී ආර්ථිකේ කෝ මහා ජනතාවට මිත්‍රශීලී ආර්ථිකේ අපි ඒකයි කියන්නේ මේ අයවැයේ මිත්‍රශීලීත්වේ පාලා තියෙන එළියට මම දැක්ක අර රූපවාහිනී මේ දවස්වල දැන්වීමක් යනවා ක්ලෝස් බෝඩ් එක අයින් කරන්න ඕපන් බෝඩ් එක අරින්න කියලා අයවැයට කලින් තමුන්නාන්සලා මිනිසුගේ ඔළුව හදන්න හැදුවනේ ටිකක් දැන්වීම ප්‍රමාණයක් ක්ලෝස් බෝඩ් එක පැත්තකින් තියලා ඕපන් බෝඩ් එක මේ ආර්ථිකයේ සහන ඕපන් කරලා තියෙන්නේ තමුන්නාන්සලගේ මිත්‍රශීලීත්වය ඕපන් කරලා තියෙන්නේ විවෘත කරලා තියෙන්නේ කාටද විදේශෙන්ට ලංකාවේ මිනිසුන්ට නෙමෙයි ලංකාවේ ජනතාවට නෙමෙයි ලංකාවේ ගොවීන්ට කම්කරුවන්ට නෙමෙයි ලංකාවේ දීවරයට නෙමෙයි මේක තමයි ඇත්ත ඒක නිසා ඊට අ පැහැදිලි දැන් තමුන්නාන්සලා මේ අයවැයේදී මහා දෙවන්ත බරක් අපේ රටේ පහළ පන්තියේ දුප්පත් වැඩ කරන එදිනදා ජීවත් වෙන අර කබීර් හෂීම් මන්ත්‍රීතුමාගේ වගේ සිය දිවි නසා ගන්න ජනතාවට පටවලා තියෙනවා. ඒ බර ජාතිය ගොඩනැගීමේ බද්ද කියන්නේ ඒක. නැත්නම් ජාතිය ගොඩනැගීමේ බද්ද හඳුන්වා දුන්නේ මොකෝ කොයි කාලේද? යුද්ධ කාලේ. යුද්ධ ඉවරයි දැන්. දැන් මොන ජාතියද ගොඩනගන්න හදන්නේ? දැන් විජාතිය ගොඩනගන්නේ මේ. ඇත්ත මේ ලංකාවේ ජාතිය නෙමෙයි දැන් ගොඩනගන්නේ තමුන්නාන්සලා. මේ විනිමය පාලන පනත් නිදහස් කළා. විදේශිකයින්ට ඉඩම් පවරන නීති හදලා ආයෝජකයින්ට එන්න කියලා මේක මේ සිංගප්පූරු මොඩල් එකක් කතා කරලා අද කරන්න යන්නේ මොකක්ද? ඉතාල පැහැදිලි එතකොට මේ යන ගමන.
ඊළඟට මම කාරණාවලට එන්නම් එකින් එක අයවැය තියෙන මූලික කාරණා කිහිපයක් තමුනාසලා වාහන වලට ලොකු දඩයක් ගහලා තියෙනවා වාහන වල යන මිනිසුන්ට දඩයක් ගහලා තියෙනවා මොකද මේක එක එකක් තියෙනවා මේ වාහන මාර්ග අනතුරකදී මාර්ග අනතුරක් වෙන කෙනාට අනතුර උනේ තමන්ගේ අතින්ද වෙන කෙනෙක්ගේ අතින්ද බල්ලෙක් පාරේ පැනලාද ඒත් අදාළ නැහැ මාර්ගේ වෙන කෙනාට රුපියල් 10000ක දඩයක් ගහන ඒ කියන්නේ මාර්ග අනතුරට දඩයක් ගහන 10000ක ආ නැද්ද අයවැය කතාව කිව්වේ නැද්ද අර කියෝපු ටිකේද සභාගත කර ටිකේද මන් දන්නේ නැහැ තියෙන්නේ මාර්ග අනතුරක් වුණොත් අනතුර වෙන පුජ්‍යලයාට මාර්ගයට අදාළව ගහන 10000ක ඒකෙම තියෙන පොදු දේපල වලට වෙනම ගාස්තුවක් කියලා ඒ කියන්නේ මාර්ග අනතුරට 10000යි මාර්ග අනතුර නිසා පොදු දේපලකට හානි වුණොත් ඒක අස්තමේන්දු කොළ වෙනම ඉල්ලනවා බල්ලෙක් පාර පැන්නොත් කොහොමද මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේක අය කරන්නේ බල්ලගෙන්ද මිනිහගෙන්ද වරද වෙන්න පුළුවන් කාගෙන්ද කියලා අහලා නෙමෙයි විභාග කළා නෙමෙයි දැන් දඩේ ගහන්නේ අයවැයෙන් දඩේ ගහන්නේ අනතුරක් වෙනකොට දඩේ ගහන්නේ අයවැයෙන් පුදුම වැඩක් මේක ඒ වගේ අපූරු දඩ කිහිපයක්ම තියෙනවා මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ අයවැයි චෙක්පත් අගරු වීම සාප්‍රාදී අපරාධයක් ඒ කියන්නේ මේ අයවැයට අනුව චෙක්පතක් අගර වුණොතින් ඒක සාප්‍රාදී අපරාධයක් වෙනවා එතකොට චෙක් එකක් රිටර්න් වුණාට පස්සේ ඒක ඒකට නඩු පවරන්නේ සාප්‍රාදී අපරාධ පනත යටතේ පොදු දේපල පනත යටතේ පනවයි දන්නේ ගිනි අවි පනත යටතේ එහෙම මොකක්ද මේ විහිළුව ඒ කියන්නේ තමුන්නාන්සලට ඕන මොන ක්‍රමයකින් හරි ආදායමක් ඒ සාමාන්‍ය ජනතාවකින් ආදායම් ගන්න එහෙමයි විදේශ ආයෝජකින්ට මේ යෝජනාව නැහැ දන්නකෝ විදේශ ආයෝජන වලදී චෙක් පතක් අගරුනෝදීන් එහෙම සාපරාදී අපරාධ පන්ති යටතේ ගන්නවා කියලා මෙහෙම ගියොතින් එහෙම තමුන්නාන්සලා අරාබි ක්‍රමයට චෙක් පතක් අගරුනෝදීන් ගල්ගසා මරාදමයි කියලා දායිද දන්නේ ඊළඟට වාහන තක්සේරු කරන ගාස්තු වැඩි කළා තියෙනවා වාහන තක්සේරු කිරීමේ ගාස්තුව තීරෝද රථයට බයිසිකලයට 5000යි කාර් එකට 25000යි දුම් පරීක්ෂා කරන එකේ ගාස්තුවත් වැඩි කරලා තියෙනනේ 5000යි ඉතින් මොකද්ද මිත්‍රශීලී ආර්ථිකේ සමාජ වෙළඳ පොළ ආර්ථිකේ දුම් පරීක්ෂාවට 5000යි මෙහෙම අය කරලා මොකටද ඉතින් මේ ජනතාවට මේ පටවන්නේ කවුද දුම් පරීක්ෂා කරන මිනිස්සු සාමාන්‍ය ජනතාව පාරේ වාහනේ හැපෙන මිනිස්සු සාමාන්‍ය ජනතාව 10000යි දඩ ගෙහිල්ල තමුනාසලා ඒ අය ගාස්තු වලින් තමයි ජීවත් වෙන්න හදන්නේ ඉතින් මේක සාධාරණද ජනතාවට මිත්‍රශීලීද සමාජ පහල කොටස් වලට ආර්ථිකේ ගලාගෙන යනවද මේ දඩ ගෙහිල්ල මීට කලිනුත් කළා මේ වගේ දඩ ගෙහිලි මීට කලිනුත් කරා ඒවට විරුද්ධ වෙච්ච ජනතාවගෙන් තමයි දැන් තමුන්නාන්සලා දඩ ගහන්නේ. සහනාධාර කැපිල්ල. ඊළඟට. දැන් අපි දන්නවා සමාජ ආර්ථික වෙළඳ පොළ ක්‍රමේ නම් ඔය කියන විදියට නම් ඒකේ තියෙන මොනද සමාජ ආරක්ෂණ දැලක්. සෝෂල් සිකියුරිටි නෙට්වර්ක් එකක්. ඇත්ත තමුන්නාන්සලා පේන ජාතියේ වැඩ කිහිපයක් වෙන්නලා තියෙනවා. අධ්‍යාපනයේ ප්‍රතිපාදන වැඩි කරලා තියෙනවා. ඒ වැඩි කරපු ප්‍රතිපාදන අධ්‍යාපනයේම යයිද කියන එක වෙනම කතාවක්. අපි බලාපොරොත්තු වෙන අධ්‍යාපනයේම යන්න ඕන කියලා. හැබැයි යන ගමන් මොකද කරන්නේ තමුන්නාන්සලා? ඒවයි කැපිලි කෙඩිලි ගොඩක් හදනවා. පෞරසහනාධාරේ වීගෝ විදන්ඩ විතරක් සීමා කරලා තියෙනවා. තේ වලට තියෙන පෞරසහනාධාරේ කප්පාදු කරලා තියෙනවා. තේ වලට තිබුණා රුපියල් 1300ට පෞර මිටියක්. දැන් මේක කැපුවට පස්සේ තේ ගොවියා ගන්න ඕන 3600ට පෞර මිටියක්. සාධාරණද ඒකට? ඊළඟට අධ්‍යාපනය ගත්තොත් එහෙම නිලැඳුම්. දැන් තමුන්නාන්සලා නිලැඳුම් කඩෙන් ගන්න කියනවනේ. ඒ කියන්නේ නිල ඇඳුමට සල්ලි දෙනවා. දැන් ඊයේ වෙනකොට මම දන්නවා මහරගම කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළඟට ඇවිල්ලා තියෙන මූලාසලවට මන්ත්‍රීතුමනි වෙළඳ ආයතන වලින් ඩිස්කවුන්ට් දෙන්න. ඉස්කෝලේ ඇරලෙන් ළමයින්ට දෙනවා ටිකට් එකක්. කාඩ් එකක්. ඒ කාඩ් එක රැගෙන යන අයට 100ට 10ක් ඩිස්කවුන්ට් දෙනු ලැබි. ඒක කමක් නැහැ කියමුකෝ මොදන්නද? ඒ කියන්නේ රෙදි තියෙන කඩෙන්මනේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි වෙන්න පුළුවන් තව දෙයක් තියෙනවා. රෙදි අඳින්න නැති කට්ටියත් ඇවිල්ලා 400 කාඩ් එක 350ට ගන්න පුළුවන්කම තියෙනවා. ඇයි කාඩ් ප්‍රමාණයක් එකතු කරගෙන ගිහිල්ලා මෙතන බිස්නස් එකක් වෙනවා ඊළඟට. එතකොට නිල ඇඳුම් ප්‍රතිපත්ති ඉවර වෙනවා.
ඊළඟ අවුරුද්දේ ආයවැයදී තමුණාංශලා කියනවා නිලැඳුම් සඳහා මුදල් යෙදවීමෙන් ළමයි නිලැඳුම් ගන්නා බවක් නොපෙනේ එම නිසා නිලැඳුම් සඳහා මුදල් ගෙවීමේ වැඩසටහන නතර කිරේ ඒක දැම්ම කියන්න බෑනේ එකපාර හරිද ඒක දැම්ම එකපාර කියන්න බෑ ඒක නිසා මම මේ කිව්වේ ලබන අවුරුද්දේ ආයවැය එන වාක්‍යයක් හරිද මම දැන් මම මේ ආයවැයදී තියනවා හරි පැහැදිලිව නිලැඳුම් දෙන එක අසාර්ථක වෙලා තියෙනවා කියලා තමුන්දාන්සලා කියලා තියෙන්නේ කොහොමද මම මේ ආයවැය කතාවකින් කියවන්නේ තියෙන දේ මම කියන්නේ දේශපාලන මැදිහත් වීම නිසා නිලැඳුම් ලබා දීමේ ක්‍රමවේදය පිරිහීමට ලක්ව තිබේ එහෙම කියන්නේ මං අහන්නේ කොහෙද ඒක පරීක්ෂණයක් පවත්වලා තියෙන්නේ මොකද ඒකට ගත්ත පියවර දේශපාලන මැදිහත් වීම නිසා නම් මේ නිලැඳුම් ප්‍රතිපත්තිය පිරිහුණේ ඒකට අදාළව අරගෙන කියන ක්‍රියාමාර්ග මොනවාද කවුද උසාවියකට ගෙනල් දෙන්නේ කවුද නිලැඳුම් දීමේ ප්‍රතිපත්තිය වැඩිකාරය කියලා තමුන්හන්සලා නීතිය ඉස්සරහට ගෙනල් ඔප්පු කරලා දෙන්නේ එහෙම ක්‍රමවේදයක් ඇතුලේ මේක නිවැරදි කරෙන්න ඕනේ දා එහෙම ක්‍රමවේදයක් ඇතුලේ නිවැරදි වෙච්ච දෙයක් නෙමෙයි එකපාර උඩින් ගෙන ආපු දේශපාලන තීරණයක් ඊළඟට විශ්වවිද්‍යාල සම්බන්ධ යුතුය විශ්ව අරි अरे दाखी अदास इलाट विश्वविद्या संबंधी तम नाशल विश्वविद्या शिष्य लैपटॉप पैक देने योजना गलती होंदाय विश्वविद्यालय वाईफाई देने योजना गलती एक होंदाय है भाई ये वगेम वैद्य विद्यालय हर इतुरुशियाल पौज्जलीकरण करना योजना गलती लैपटॉप पैक देनो वाईफाई देनो पौज्जलीकरण देनो अंतिम जाति विश्वविद्यालय पद्धति मुखा इतर लैपटॉप देना इन लमा इन में इन इतर मुदल इन मुदल संधा काटिए इतर अंतिम मम क्या मेका एक्सा जाति पक्ष पहली इडम प्रतिपाद्य विनिमय प्रतिपाद्य आयोजन प्रतिपाद्य मूल्य प्रतिपाद्य विवृत गिरी मना विश्वविद्यालय इतरा जाति विश्वविद्यालय पद्धति नेता मुंडा एक पौज्जलीकरण गिरी मगन අපට අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. ඒක අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. හැබැයි මට පුදුමේ අපේ කරුණාරත්න පරණවිතාන වගේ අය මෙතන ඉන්න එක. කොහොම ඉන්නවද මන් දන්නේ නැහැ. ඈ අපිත් එක්ක එකට හිටපු කට්ටිය ඔය විශ්වවිද්‍යාලවල. ඊළඟට මේ වාහන බලපත්‍ර මං කියන්නේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නතර කරන එක අපි හොඳයි අත්තර. एक ना अपने विवाद मुखद पार्लिमेंट मंत्री और उठ पार्लिमेंट वाहन बलपत्र देख तू नियना इसम पास वाहन गुड़ा क्या ना आए है भाई मेक निशा हेमोट मन मेकिन एक ना प्रश्न दियन मेक निशा अतम साधारण सेवे अगे करियन वृत्ति गरुत्ति आगदेन नमूत वाहन नति बहुदी किन्न रजे सेवक्यो रजे सेवक्यो इन हेम व्यापारी क्या है नहीं रजे से वकील नो नतिया के नतिया एक विनम्र बिपला गंद ना वो रजे से वकील ही नो ये आये तो तभी जब वरात प्रसाद याक में अभी कथा कर में हिटी अत्तर में विदेश का तो श्रीलंका की किंत पाव में आई थी देन नो ना मत अभी जाना और तो दहाय पहले विदेश रखिया वाला कलाई ना ये तो लंका वाले ने वाहन याक ने एक लो ये रटे दी वाहन या पाविच करना है अबे लंका वाले ने समय ये अवस्था बनाया है එතකොට තමන්ගේ වෘත්තීය ගරුත්වය තියාගෙන රැකියා කරන අය ඉන්න ගුරුවරු ඉන්න රජයේ සේවකයෝ ඉන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්න එවැනි අය බොහෝ අය ඉන්නවා මේ අවස්ථාව දිය යුතු අය ඒ දිය යුතු අය පිළිබඳ තෝරා බේරා ගැනීමක් තමුන්ආංශලා කරන්න ඕන එහෙම කළා නැහැ ඒ නිසා විශේෂයෙන්ම මෙන්න මෙවැනි ගැටලු ගණනාවක් තියෙනවා අධ්‍යාපන ශේෂ්ත්‍රී ඊළඟට සේවක विशेष राज्य सेवा संबंधी तमुना से लगे अगमेत्तुमा मैं आया वे इद्रिपात का न काली सितंबर मास वेच्चे फरुंदियो मुकाद राज्य सेवा की इंट पेटुक पेटी कराए कुआ दीमनावन दहदाहक इन वैसे फरुंदिया तुमना सितंबर मास वे न कोटे वैटी करने लगे अतुरु दीमना सियाल मूली का वेटु पटे एकतु करनु लेबे कियलो तिब्बत नेद රජයේ සේවකයන්ට තමුන්ආංශල එවැනි පොරොන්දුයක් දුන්නද නැද්ද දැන් සැප්තැම්බර් මාසේ එනකන් නොවැම්බර් මාසේ එනකන් රජයේ සේවකය බලන් හිටියා මේ අහපාල නාණ්ඩුවේ සැප්තැම්බර් මාසේ එනකන් නොවැම්බර් මාසේ වෙනකන් බලන් හිටියා නොවැම්බර් සැප්තැම්බර් මාසේ ආවේ නැහැ
කොහොමද මේ පොරොන්දුට වෙච්ච තත්ත්වයද දැන් තමුන්හන්සලා රජයේ සේවකින්ගේ පොරොන්දු කඩකල්ලනේ තියෙන්නේ කල්තබිම විවාදිත් කියන්නේ ඈ කල්තබිම විවාදිත් ඔව් කල්තබිම විවාදිත් මේ පාර්ලිමේන්තුවේ පොරොන්දු වුණා ඊයේ ඊදෙනවා කියලා ඊදෙනවා කියලා අයවැයෙන් දෙනවා කියලා පොරොන්දු වුණේ ඊයේ තිබ්බේ අයවැය නෙමෙයිද ඊයේ තිබ්බේ අයවැය සැප්තැම්බර් මාසේ වෙනකොට රජයේ සේවකෙයින්ට මූලික වැටුපට සියලු දීමනා එකතු කරනු ලැබේ කියලා පොරොන්දුවේ චාන්ඩුවක් මේ ලැජ්ජයි තව අයවැයක් එනවද හරිද ඒක තමුන්හන්සලා අමතක කළා යනවා ඒක අමතක කළා හරි උජාරුවෙන් බුරුගා බොහොම ගරුගාම්භීර විදිහට කියනවා පෞද්ගලික අංශයේ සේවකෙයින්ට 2500ක් ලබා දීමට කටයුතු කරනවලු කටයුතු කර ඉල්ලීමක් කරනවලු ඒක දෙකට බෙදෙනවා ඊළඟට ඈ 2015 දී 1500ක් 2016 දී 1000ක් ඔක අමුතු එකක්ද ඕක කිව්වේ 2014 ඔය ගිය අවුරුද්ද කියපු කතාව තමුන්නාසල මේක තව දෙකට බෙදුවා 2016 වෙනකන් පෞද්ගලිකංශයේ සේවකෙයින්ට 2500ක් ලබා දීමට හාම් පුතාලා සමග සාකච්ඡා කළා මැදිහත් වෙනවා ක්‍රියා කරනවා කියලා කිව්වේ ගිය අවුරුද්දේ යහපාල නාණ්ඩුවේ අතුරු අය වෙයි ඒක දැන් ක්‍රියාත්මක වෙන්නයි තියෙන්නේ ඒක එකවර දෙන්න ක්‍රියාත්මක ගන්න තියෙන එක දැන් තමුන්නාසල දෙකට බෙදෙනවා 2016 ට 1000ක් හැටියට කල්පනා කරන්න සාධාරණද කෝ මිත්‍රශීලී අය වෙයි කෝ සමාජ වෙළඳ පොළ අය වෙයි කෝ පහළ තීරු වලට ප්‍රතිලාභ ගලාගෙන යන අය වෙයි කල්පනා කරලා බලන්න පනතක් ගෙනල්ලා සම්මත කරන්න ඕන පාර්ලිමේන්තුව හාම්පුදාලට අදාළ වෙන විදියට ඒක 2500 එකවර කරන්න පුළුවන් දෙයක් ඒක තමුන්නාසලා තෑරි හැබැයි තමුන්නාසලා කියන අලුත් එක මොකද්ද අලුත් එක මොකද්ද රාජ්‍ය සේවකින්ගේ 2016 ඉඳලා විශ්‍රාම වැටුප දායක විශ්‍රාම වැටුපට හරවනවා කියලා මොකද මේ කියන්නේ මොකද මේ කියන්නේ 2016 ඉඳලා රාජ්‍ය සේවයට අතුල් වෙන විශ්‍රාමිකයන් විශ්‍රාම වැටුපක් බලාපොරොත්තු වෙන්න එපා රජයෙන් විශ්‍රාම වැටුපක් බලාපොරොත්තු වෙන්න එපා Taman දායක වෙලා හදා ගන්න විශ්‍රාම වැටුපක් දෙන්න මේකනේ මේ කියන්නේ මේක තමුන්නාන්සලා ගෙනාවේ 2001 දී මතක් කරන්න මේක තමුන්නාන්සලා අලුතයක් නෙමෙයි 2001 දී තමුන්නාන්සලා ගෙනාපු යෝජනාව මේ දායක විශ්‍රාම අරමුදල ඒක තමයි දැන් යලි ක්‍රියාත්මක කරන්න හදන්නේ එතකොට තමුන්නාන්සලා මේ මොකද කරන්න යන්නේ රාජ්‍ය සේවයේ ශක්තිමත් කරනවද රාජ්‍ය සේවයට ඇතුල් වෙන අයට විශ්වාසය හදනවද අපි දන්නවා රාජ්‍ය සේවයයි පෞද්ගලිකංශයේ පඩි අතර පරතරයක් තියෙන බරපතල රාජ්‍ය සේවයේ පඩි පෞද්ගලිකංශයේ පඩි වලට වඩා අඩුයි හැබැයි එහෙම වුණත් රාජ්‍ය සේවයට එන්න මිනිස්සු කැමැත්තක් තියෙනවා රාජ්‍ය සේවයට එන්න කැමැත්ත තියෙන ඇයි ඉහළ සුසුකම් තියෙන උපාධි තියෙන ඩිප්ලෝමා තියෙන විවිධ තැන්වලින් පෞද්ගලිකංශයේ රැකියාව වලට යන්න පුළුවන්කම තියෙන අය අඩු පඩියට පෞද්ගලිකංශය අතහැරලා රාජ්‍යංශයට එනවා අනාගත සුරක්ෂිත භාවයක් විශ්‍රාම වැටුපකින් තියෙන හින්දා හැබැයි දැන් තමුන්හන්සල මොකද කරන්න යන්නේ ඒක පවරනෝ එන කිනාටම එතකොට ඒ අය තීරණය කරන මොකද්ද රාජ්‍යංශයට යනවට වැඩිය හොඳයි පෞද්ගලිකංශයෙම ඉන්න එක කියලා ඒක විසින් රාජ්‍යංශය විනාශ කරනවා රාජ්‍යංශය කෘතිමව ස්වභාවිකවම මේ දෙආකාරයටම මරණයට පත්වීමට ඉඩ හරින එක මේ කරන්නේ ඒක සමයි දැන් මේ අයවැයේ තියෙන යෝජනාව. ඒක ඉතාම පැහැදිලි තමුන්හන්සලට එවැනි උමනාවක් තියෙන බව මේ අයවැය විශාල අයවැය කතාවක් නේ. මේකේ විශ්වාස වැටු අරමුදල් පිළිබඳ කොටසේ පූර්විකාවක් දෙනවා. ඒ පූර්විකාව කියන්නේ කොහොමද? කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා යටතේ හරියට නියාමනයක් වෙන්නේ නැහැලු. ඒ නිසා සමාජිකින් අරමුදල් වල ඉතිරි කිරීම අවදානමකට ලක් වෙනවලු. ඒ නිසා අනුති නියාමනයක් අවශ්‍ය වෙලා තියෙනවලු. කොහොමද හොයාගත්තේ? කොහොමද හොයාගත්තේ? දැන් මේ තියෙන විශ්‍රාම වැටුප අරමුදල EPF එක EDF එක මේවා හරියට නියාමනය වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ තියෙනවද එහෙම නියාමනය වෙන්නේ නැහැ කියලා වාර්තාවක්. දැන් ඉන්න කම්කරු කොමසාරිස්වරයා යටතේ මේ තියෙන විශ්‍රාම වැටුප අරමුදල් දෙක අසාර්ථකයි කියලා තමුන්හන්සලා කොහේ හරි මේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ තියෙනවද? එහෙම වාර්තාවක් රටේ කොහේ හරි තිබ්බද? කොහෙද තිබ්බේ? කොහෙද එහෙම වාර්තාවක් තිබ්බේ?
එහෙම වාර්තාවක් සොයා බැලීමක් මුකුත් නැතුව මෙහෙම නිගමනයකට ආවේ කොහොමද? රවි කරුණානායක මුදල් ඇමතුමා පුජ්ජලි කොහාගත් දෙයක්ද? දැන් මේ තියෙන විශ්වාසම අර මුදල් දෙක අසාර්ථකයි කියලා මේක වෙන උවමනාවක් එක්ක දෙන්නේ. තමුනාසලට මේ තියෙන අර මුදල බරක්. අපි කියනවා මේක ඇතුලේ බරපතල කාරණා ගණනාවක් තියෙනවා. මොකද්ද? එකක් මේ තියෙන අර්ථ සාධක අර මුදල් දෙක එකතු කරලා තමුනාසල හදන්න යන අර මුදල ඒක එළියට ගෙනියන්න උවමනාවක් තියෙනවා. ඒක ආයෝජන වෙළඳපොළට ගේන්න උවමනාවක් තියෙනවා. ඒක කොටස් වෙළඳපොළට ගේන්න උවමනාවක් තියෙනවා. ඒ වෙනුවෙන් ජීවිත පූජා කළා රෝෂාන් චාන කළා අමතක ගන්න එපා. තමුනාසලා ඒ උඩින් තමයි බලයට ආවේ. ඒවා අලෙවි කළ බලයට ආවේ. ඒවා විකුණලා බලයට ආවේ. එයාගේ ලේ කඳුළුත් එක්ක දැන් තමුනාසලා මේ සෙල්ලම් කරන හැටි. ද කරුණා කළා අපි ඉල්ලා හිටනවා දැනට රජයේ සේවකෙයින්ට තියෙන අයිතිවාසිකම් කප්පාදු කරන්න එපා. ඔවුන්ගේ විශ්වාස මරමුදල් වලට අත තියන්න එපා. ඒ වගේම ඉදිරියටත් රාජ්‍ය සේවයට එන රජයේ සේවකෙයින්ට විශ්වාස මරමුදලේ අයිතිය තියෙන්න ඕන. මොකද තමුනාසලා කියන සමාජ වෙළඳපොළ ආර්ථිකය නම් ඒක අපි පිළිගන්නවද නැද්ද කියන එක වෙනම එකක්. ඒක ඇතුලේ තියෙනවා social security network කියන එක. සමාජ ආරක්ෂණ දැල. ඒ සමාජ ආරක්ෂණ දැල වෙන මොකක්වත් නෙමෙයි. විශ්‍රාමිකයාගේ ආරක්ෂාව, ලදරුවගේ ආරක්ෂාව, ජේෂ්ඨ පුරවැසියාගේ ආරක්ෂාව, රෝගාබාධ වලට රක්කච්ච මිනිසුන්ගේ ආරක්ෂාව, ආබාධිතින්ගේ ආරක්ෂාව, සමාජයේ හැකියාවක් නැති නමුත් ජීවත් වෙන අයිතියක් තියෙන මිනිසුන්ගේ ආරක්ෂාව. දැන් තමුනාසලා නැති කරන්න යන්නේ ඒක. අපිට අමුතුවෙන් හිතෙන්න දෙයක් නැහැ. මොකද මේ තියෙන විවෘත කිරීම ඇතුලේ මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ තමුන්නාන්සේලාට සමාජයේ එක පිරිසක් බරක්. වැඩිහිටියෝ බරක්. විශ්‍රාමිකයෝ බරක්. ඔවුන්ගෙන් වැඩ අරගත්ත දැන් ඇති. ඔවුන් හලන්න ඕන. ඔවුන් එලවන්න ඕන. ඔවුන් පිටමං කරන්න ඕන. එහෙම හිතන ආකෘතිය එහෙම හිතන තත්වය වෙනස් කරගන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම මම විශේෂයෙන් අවධාරණය කරන්න ඕන මෑත කාලයේ විශාල අර්බුද ගණනාවකට ලක් වෙච්ච ශේෂ්ඨයන් නිසා තේ කර්මාන්තය සහ රබර් කර්මාන්තය ඇතුළු මේ කර්මාන්ත වලට තමුනාසලා ගියල් තියෙන යෝජනා. දැන් තමුනාසලාගේ යෝජනා අනුව තේ අර්බුදයට තමුනාසලා මේ අයවැයෙන් හදලා තියෙන වැඩපිළිවෙල තමයි කමිටු අපපත් කරන එක. ඉතින් කමිටු අපපත් කරන එක අමුතු යෝජනාවක් නෙමෙයි. ඒකේ විශේෂම අවශ්‍යතාවයක් තිබුණ නැහැ ඇත්තටම. ඊළඟට අලුත් දෙයක් ඉදිරිපත් කරනවා. මොකද්ද? තේ කර්මාන්තය විසින් ඉල්ලීමක් කරලා තියනවලු තේ ආනයනය කරන්න කියලා. මොකද ලංකාවට ලෝකයේ තියෙන අනන්‍යතාවය තමයි තේ. දැන් තමුනාන්සලා කියන විදිහට තේ ආනයනය කිරීම සඳහා ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවෙන් පිටරට යවන තේ ලංකාවේ අපනයන ආදායමේ පංගුවක් තේ. ඒක දැන් තමුනාන්සලා ආනයනය කරන්න යෝජනා කරනවා. 5 minutes තියෙනවා. ඔව්. ආනයනය කරන්න යෝජනා කරනවා. මං අහනවා තමුනාන්සලාගෙන් තේ කර්මාන්තය විසින් ආනයනය ගන්න ඉල්ලුවට පස්සේ කවුද ඉල්ලලා තේ ගස්ද? තේ ගෝනිද? තේ ෆැක්ටරි වලින් ඉල්ලීම කරේ? මොකද ලංකාවේ තේ දළු සපේන අය, තේ ගොවියා, තේ ෆැක්ටරි හිමියාද මෙයා ඉල්ලීම කරේ? මේ යෝජනාවේ තියෙන්නේ මම හෙව්වා කාගෙන්ද මේක අහන්න පුළුවන් කියලා. මේ අයවැය කතාවේ තියෙනවා හොඳට කියවලා බලන්න. තේ ආනයනය විසින් තේ කර්මාන්තය විසින් මේ ඉල්ලීම කළා තියෙන්නේ. ශ්‍රී ලංකාවට තේ ගෙන්නන්න කියලා ඉල්ලීම කළ දිනෝ තේ කර්මාන්තය විසින්. පුදුම වැඩක් නේ. කර්මාන්තය කියන්නේ මොකද්ද? කර්මාන්තය කියන්නේ මිනිහෙක් වෙන්න එපයි, සංවිධානයක් වෙන්න එපයි. කියන්න බය නැතුව කවුද කිව්වේ? කාගේ ඉල්ලීමක්ද මේ? මොකද තේ ගස්ද? තේ ගෝනිද? තේ ෆැක්ටරිද කිව්වේ අපේ රටට තේ ගේන්න කියලා? දැන් මේ කබලෙන් අටිච්ච මිනිස්සුන්ට තව පුච්චන්න හදන්නේ තමුන්නාන්සේලා. කල්පනා කර බලන්න තේ කර්මාන්තයට සහන දෙන්න යෝන. කවුරුත් එහෙම ඉල්ලලා නැහැ. කවුරුත් එහෙම කියලා නැහැ. ඩුබායි වලට තේ නිෂ්පාදනය ගන්න නැහැ. ඩුබායි රටේ තේ හදන්නේ නැහැ. ඩුබායි කියන්නේ තේ වෙළඳපොළක්. එහෙනම් තේ වෙළඳපොළක තේ කර්මාන්තයක් තේ හදා ගන්නකොට ඒගොල්ලෝ එමන්නා වෙන රටවල් වල තේ හදනකොට ඒගොල්ලන්ට තියෙනවා වැලියු ඇඩ් කරන ක්‍රමවේද.
රටවලුලින් තේ ටික ගෙනල්ලා ඒගොල්ලෝගේ එකක් හදලා යවනවා ලංකාවේ තියෙන අනන්‍යතාවයක් තියෙනවා ලංකාවේ කළු තේ වල තියෙන අනන්‍යතාවය තමයි ලෝකෙ තියෙන ඉල්ලුම ඒතොර ඒ ඉල්ලුමට තමයි අපි හදනව නම් ලෝක වෙනද පොලේ අපේ කුරුස අත්පත් කරගන්න ඒකෙදි දැනටත් සිද්ධ වෙනවා ඔය ඩෙල්මා ගත්තොත් නැත්නම් වෙනත් ආයතන ගත්තොත් ඒගොල්ලෝ මුළු බල්ක් එක හදාගන්න වෙන රටවලුලින් තේ ටිකක් එකතු කරගන්නවා තමුනාසලා කස්ටම් ආරම්භාන්න රේගු වාර්තා වල තියෙනවා තේ කොටසක් ලංකාවට ගෙනල්ලා ඒකට මේකේ බාධාවක් නැහැ. ඒ තේ කොටස ග්‍රීන් ටී වෙන්න පුළුවන්. අපේ රටේ හදන්නේ නැති ටී වෙන්න පුළුවන්. ඒක වෙළඳ පොලේ ඒ කොටස ගන්න පුළුවන් අපට. එහෙනම් තමුන්නාන්සල මේකට ඇතුල් ගාන්ති වල මෙන්න මෙහෙම මගන්තියක්. මොකද්ද? ලංකාවට ලෝක වෙළඳ පොලේ තේ කර්මාන්තේ කොටස අත්පත් කර ගැනීම සඳහා ලංකාවේ නිෂ්පාදනය නොකරන තේ වලින් අසවල් පංගුවක්. Honorable member please find up. අසවල් පංගුවක් අපි ගෙන්නනවා කියලා. ඒක තමයි ඒක නෙමෙයි මේ කියන්නේ මේක ඇතුලේ කසල තේ ලංකාවෙන් එළියට යනවා වගේම ලංකාවට ඕන තරම් තේ ගෙනල්ලා මිශ්‍ර කරන්න පුළුවන් බාල තේ මිශ්‍ර කරන්න පුළුවන් ලංකාව කරුංකවලට වෙන වැඩේ තමයි තේ වලට වෙන්නේ මම අවධාරණය කරනවා ඔබතුමාලා බලන්න ලංකාවට කරුංක ගෙනල්ලා පිටරට යවන වගේ තමයි තේ වලට සිද්ධ වෙන්නේ එහෙනම් මේකෙන් තේ කර්මාන්තේ දිනු වෙන්නේ නැහැ ඒක ඉතාල පැහැදිලි අපි කියන්නේ මේක තව දුරටත් අර ගහෙන් අඩිච්ච මිනිහට ගුණ අන්නන වගේ වැඩක් අපනයනවල එකතු කළ අගේ වැඩි කරන්න ඕන. හැබැයි මේ කරන්න යන්නේ ඒක නෙමෙයි කියලා අවධාරණය කරනවා. ඉතින් ඉතාල පැහැදිලිව මම අවසන් කරන කාල වේලාව නැති නිසා මුලාසනාඩු මන්ත්‍රීතුමනි අපේ ආර්ථිකයේ බිල්ලට දෙන ආර්ථිකයේ ජාතික පැවැත්ම විනාශ කරන මේ අයවැය තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒකේ ආරම්භක පියවර තමයි තමුන්නාසල මේ තියෙන්නේ. මේක ඒක නිසා මොහොතකටවත් හිතන්න එපා ජනතාව සඳහා සෙතසලසන අයවැයක් කියලා. මේක ජනතාව සදා සෙත්සල්සන ආයවැයක් නෙමෙයි මේක තමුන්නාන්සලගේ ආර්ථික ප්‍රතිපත්තිය නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය එළිය ගෙනියන වැඩපිළිවෙලක් මේ වැඩපිළිවෙලට අපි අපේ විරෝධය පළ කරනවා